සමන්තා චකවාලේසු අත්‍රාගච්චන්තු දේවතා සද්ධම්මන් මුනිරාජස්ස සුනංතු සග මොකදං ධම්ම සවන කාලෝ අයං බදන්තා දම්ම සවන කාලු අයං බදන්තා දම්මසවන කාලෝ අයං බදන්ත නමුතස්ස භගවතු වරහතු සම්මා සම්බුද්ධස්ස නමුතස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස තත්‍රාවුසෝයවායං පුද්ගලෝ, පරිසුද්ධකාහය සමාචාරෝ, පරිසුද්ධව විසමාචාරෝ, ලබතිීච කාලේන කාලං චේතසෝවිවරං චේතසෝ පසාදං, පතං තස්මින් පුග්ගලයේයා ගාතෝ පටිවිනේ තබ්බෝති සාමාන්‍ය ඉන්ද්‍රීිය ප්‍රත්්‍යක්ෂයට. හසු නොවන ලෝකය මනසට හසු කරගෙන ඒවා එ අවබෝධය ලෙසින් ලෝකයට බෙදාදුන් අපගේ සාාස්ත්‍රූන් වහන්සේට නමස්කාරවේවා. දහම්ශවනය කරන සියලු සැද ඇති පින් බත්නි පෙන්බතියෙනි පින්මන්ත දෝනිි පුතේ. මේ සසර බිහිසුනු බව භාග්‍යවඋතුන් වහන්සේ අපිට වදාලා.ම බිහිසුනුකම ඇතුළේ නොයේකුත් පීඩා විදිවිින් නේකවිද ගැහැට මතින් එත් ඒ ගැහැට නැති දවසක් ප්‍රාර්ථනා කර කර. අනාගතයේ ලැබිතේ සිටින සතුටක් වෙනුවෙන් වර්තමානය තුළ පීඩාවිදින. සත්වයක් පුද්ගලයෙක් විදිහට දැක්කට ස්කන්ද දහතු ආයත්‍ර වල එකතුවක් පිළිබඳව ඉගැනීමක් අපට තියනවා. පින් මතින් දැන් ලෝකතාවන එකක් තමයි. විශේෂෙන් ලංකාව වගේ රටවල්ල කියවෙන එකක් තමයි.මිච්චර බණ කියනවා මෙච්චර බණ හැනවා කෝ ඉතින් හැදිච්ච මිනි හක්කන්නවාද කියලා. පිින්මත්ති ධර්මය වරදක් නෙවෙයි ඒගනිස ගොල්ලු හිතනවා ධර්මය හොඳනෑ ධර්මය වැරදි මච්චර කල් කියෝ පුත්‍රිපිටකේ වැරදදි. කියල දැන් හරි ධර්මය හොයාන්න උත්සා කරනවා. පින්මත්ති කෞරුවත් හිතවනෑ ඒ උතුම්ූ භාග්‍යතුන් ොහසකි දේශනාව දරාගන්න මිනිස්සු කොච්චර පොහ සද්ද කියලා. මොකද මේකට. මහා කුසරයක් තියෙන්න්න ඕ සසර පුරුද්ධක්තියෙන්න්න ඕන පින්වත්න්නේ රායචචන සූත්‍රයහෙම කියනවාන මහන මටම ලෝකෙන් නෙලුම් ඉලක් වගේ පේන කියලා. එතකොට මේ මඩ ආසන්න තින නෙලුම් දේෙන්න් ගඩටන් ආසනන්න තිර නෙලුම් මත්‍ර කොච්ච පරතරයක් තියනෙනවද. ඔබේ මගේ නෙළුම තියන්නේෙ කොතරද කියර දන්න නෑ. නමුත් අපි මේ මඩ ගොඩෙන් එලියට ගිහින් ලෝකය තුළ සුපුෂ්පිතවීම සඳහා. එහම නැත්නං. මේ දියෙහි ගෑවී නොගෑවී මේ ලෝකයට සම්බන්ධ නොවෙයි ලෝකයෙන් එතරවීම ලෝකෝත්තරසුවේ පිරිබඳව. කල්පනා කළ යුත්තු මොවෙලාවක් මුොකද අපිට වැඩිදවස් නෑ. පින්වත්න මේ පුංචි ජීවිත කාය ඇතුළේ අපිට මේ බුදු හාමුදුරේ පුදදුු තැන පපුකර බුදුරජාණන් වහන්සේගේ වැරහිටිය විහාරස්සානය කෝද තියනිිකිර හොයා ඉන්නවටත් වඩාදයක් නැද්ද හොයන් ඒතමයි භාග්‍යවතුන් වහන්සේගේ දර්ශනය. ඒ බුදුපියාණන් වහන්සේ දෙසා වදාලාවූ. තු පනිිවිඩය එකෙ බඳුද කියයාා හොයෙන බර පතල අභියෝග්‍ය පිස්සරාතියෙනවා පින්ඇතිමි දවස් ගෙවෙන්නේ අච්චෙන් තිකාලා තරයන් තිරත්තිය මේ රෑ දවල් ගෙවි ගෙවී මේයන්න කොහැටද වය ෝගුණා අපවිද්ධන් ජහන්ත මේ ගෙවිලා යනවා වයස ගෙවිල යනවා ඒක නිසා මේ මරණයි මේ වර ඔබට මට සිද්ධ වෙන මෙලොවින් තාව කාලිකවසාමුගන්න එක ඊළඟ භවය පිළිබඳව තහුරුවක් ද රකරණ එකක් නෙමේ. හිැන ඉප දෙන්නෑ කිය නෙමේ ඊළඟට නැවත මනුසු ෝකට නවයි කියලා ලබන භවේද මේ අයිම හම්ඹුවෙනවයි කියලා කතාවක් නෑ. දිවිරෝකය යනවයි කියලා සාතිකයක් නෑ ඒනම් අපි කොච්චර අවධානමක දින්නේ. ප්‍රේතයෙක් නොවෙනවයි කියලා සාතිකයක් නෑ. මලාට පස්සේ කඩියෙක් කූම්ඹියෙක් මැස්සේ කුකුලෙක් මාළුවෙක් නොවෙනවයි කියලා සාතිකයක් නෑ. නුසෙ කෙලා ඇපදුණාති තාමදිලිඳ වූ පවුලක උපදිනවද නැද්ද කියලා සාතිකයක් නෑ. මනුස්සරෝක බුදුනා තබගාතෙක් කියලා එපදිනවාද නැද කියලා සාතතිකයක් නෑ. හිතන්නකු දැන් මේ ලෝකේ දුකදිනා ජයගත් මනිස්සු කියල ඇහෝත්තෙෙන් මනිස්සු කියන්න කවද. ඔය නම්ටිකක් කියනව ්‍යාපාරිකෝ නැත්තන් පර්ේෂකයෝය වගේ මේ සැහැල්ලු කරලා නැත්තන් ඒ ලගු කරලා වටිනාක මකඩු කරලා කතාකරන්නවා නෙමෙයි. ඒගොලු දුකදිනා යගත් මිස්සුවෙන්න්න පුළුවන් ලෞකික ලෝකෙට. හැබැයි පින්වත්න්නේ මේ භාග්‍යතුන් වහන්සකේ දේශනා වනුව ඇතැන් විටයකළු සෝතාපති තත්වයටත්වෙලා නෙේයිනම් මැරුණේ මෙමනිට පනුවක් කර ඉන්න පුළුවන්න එතකොු දුක දිනලා දෙ කරලු. පින්වති මෙවිදිට ගත්හම බුදු දහම දුකදිනා ජයගැනීමකින් අදහස් කරන්නේ සසර සැරිසරන්න පුද්ජලයකු දුකදිනීම පිලිබඳව කතා කරනවට වැඩිය විශිෂ්ඨ වූවර්තයකින්. ඔබට මේ දේශනාවිදී කියා දෙන්න බලාපොරොත්තු වෙනවා. දෘතිය ආගාථ පටිවිනය සූත්‍රය. පින්මත්න මේ සසර කැමතිදේ පිළිබඳ අපිට හැගී මක්දේ නවා. කැමති විදිහට ලෝකයේ නොපැවීම තමයි ලෝක ස්වභාවය. මේ ලෝක ස්වභාවය මොකක්ද කැමති විදිහයට නො පැවතීම. අනිත්‍යයින. ඒ කැමතිවීමට නොපැවතීම පදනම් කරගෙන අකමැත්ත උපදිනෝ. එනම් මේ කැමැත්ත අකමැත්තම සිතිවිලි දෙකම, අන්හාව පදනම් කරගෙන බිඳන එකක්. පින්වත්වබෝධයෙන් තොරව ගත කරන මධ්‍යස් සැහැගේීම නැත්තම් උපෙක්හාාව කියන එකත් සසර පැත්තටම බර එකක්. අද අපි කතා කර බොහෝ සූත්‍රදේශනාවල මේ ඇලීම ඇලීම කියලා කතා කරන නිසා අද අපි ගැටීම පිළි බඳව කතා කරමු. පින්වත්න මේ ආගාත පටිවිනේ සූත්‍රය අපිට හම්බෙන්නේ සූත්‍රපිටකේ අංගුත්ත්‍රණි කායේ. පාත සාරිපුත්ත මහරහතන් වහන්සේ තමයි මේ දේශනාව කරන්නේ. ශ්‍රාවක භාෂිතයක් විදිහට තමයි අපිට මේ සූත්‍රදේශනාව පෙන්වා දෙන්න පුළුවන්කම්ම තියෙන්නේ. සාරිපුතතියන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට ආමන්ත්‍රණය කළ අයුෂ්මත් මහනෙන. ඒ ස්වාමීන් වහන්සේ ලාත් සාරිපුත්‍යයන් වහන්සේට ඇවැත්නි කියලා පිළිතුර දුන්නා. ඒ වෙලා උන්වහන්සේ මෙන්න මේ විදිහට භික්ෂූන් වහන්සේලාට වදාලා ඇවැත්නි මොකක්හරි අරමුණක හරි කාරණාවක භික්‍ෂුවකට ඉපදිච්ච කරෝධය අකමැත්ත ගැටුම සියලුමාආකාරයෙන් සම්පූර්ණයෙන්ම නැති කරලා දාණඩ ඕන එම නැති කරල දාන්න පුළුවන් එ නැති කරලා දාන්න පුළුවන් තත්ත්වය ඇති කර ගැනීම සඳහා උපකාරවන කාරණා පහක්ති නවා ආගාත්ත පටිවනේ පහක්තේ න මොනෝද මේ පහහා පින්වත්ම සූත්‍රයේදී හරි ප්‍රයෝජනමත් ඔබටත් මටත් මකක්ද මේ අපි තුළ ඇතිවෙන ආගාතය දැන් ආගාතය කියපුහම කරෝධය අකමැත්ත අසතුට ගැටුම කලකිරීම මේ වගේ බොහොම පීඩාකාරී හැඟීමක් තමයි කියවෙන්නේ මොකට දෙ පීඩා විහිර කරගෙනඉන්නේ හි හිටියම කියමුකු සංසාර ගමනට බොහෝ කෙලෙස් එකතු කරගන නක වෙද දුක්දුම් නස්වනට අතමනන්නේ. ඒ කයිකොච්චර ප්‍රෝජන වද කියන්නේ මේ ගැන තේරුම් ගන්න එක. මේ ශසනය ඇතැම් භික්ෂුවක් මේ හාමුදුරුන්ට දේශනා කරන්නේ. කය සංවර නෑ අපිසිුදුයි අපිරිශුද්ධ කාය සමාචාරෝ අපිරිසිුදු කාය සමාචාර තියනවා හැබැයි පිරිසිුදු වාක් සමාචාරතියනවා.උහන්සේගේ කායික හැසිරීමම් හැබැයි උවහන්සේ වාචසික ඇසරීම හොඳයි බුරු කියන්න කියලන් කියන්නේ හිස්වචන කියන්නේ අදී කොට ගත්ත මේ වාචසිකව ප්‍රභාශෂර වචචන කතා කරන අර්ථවත් දෙවිතර කතා කරන බවක් තියෙනවා. හැබයි කයින් සිද වෙන අකුසල් සිද්ධ වෙනවා කායිකතාත් පච්චර හොඳනෑ කයින් උන්වහන්සේ තුළ අඩුපාඩුකන් සිද්ධ වෙනවා. ඒක ස භාවයක් මෙ බඳ පුද්ගලයන් කෙරෙහි ගැටෙන් යන්න හොඳන ඒ රූපේපිය අවුසෝ පුද්ගලයාආගාතෝ පටිවිනි තබ්බෝ ඒ රූපේ රූේපිය අවසෝ පින්මද ඒ රූපේ පිය අවසෝ පුද්ගොලෝ කිව් හම දෙැ ඒ ආකාරයෙන් ඉන්න පුද්ගලයන් සම්බන්ධයෙන් එක පින්වත්තිද ලෝකේ ඒක ඒගොලගේ හැටිය අන්න එයාගේ හැටි නීති එයාගේ හැටි එයාගේ එයාගේ කයසංවර නෑ වනාට යාගේ වචනය සංවරයින. එතකුට වචන සංවරයින කියලා හිතලා වචන සංවරයින කියලා හිතලා එත්තක ගැටෙන්ට යන්න නෑ. දෙ අපිට බලඩකෝ ඒක තියෙනවානේද හිත හදාගණ්ඩ එකක්. මොකක්ද. කායික ක්‍රියන් හොඳ නැති වුනාට හම ප්‍රසන්න වචන යෙනවන හිනඟර හොදේක තම ඉස්මතු කරගන්න. පින්වත්ම මේ දේශනාව ඇතුලි කියනෝ මේ පාන්සකූලික වස්ට්‍රවලින් යැපෙන පාන්සුකූලි කියල කිව්හ මදනම් මතක්වෙන්නේෙ මර මළගෙදර මළගෙදර මිනිය සම්බන්ධයෙන් තියන රිදිකඩක් ගැනෙන හිතෙන්නෙම නමුත් පින්වත් මේ පාන්සුකූලික කියලා කියන්නේ ඉවත දමන ලද පස්වෙඩ ඉවත් කරපු දේබල් පාන්සකූලික බස්්්‍ර කිවූහම එක හ ගන්න එකක් වෙන්න පුළුවන් මෙනි ොතර දාපි එකක් වෙන්න පුුවන් ඒනත් කොටසක් ගන්නවා මොකද පාන්සකූලික වශ්‍ර ගොඩාක් දැ කුණු ගොඩේ ගිහින්දාපුවා එක ඒක විදිහයට ඉවත් කරන ලද වශ්‍රය එකතු කරලා හදාගත්ත චීවර තියනවාවට කිය පහන්සකුලි ීවර කියලා.ඒ පාන්සකූලික චීවරවරින් ඇපෙන භික්ෂුවක්උනාසට මේ රෙදී ඕනිනේ මේ බීදී පාරේ මේ ඉවත් කරල දාපු පරණ රිදිකෑල්ලක් දැකලා වංකකුලෙන් ඒ රිදිකෑල්ලෙන අතිගල්ලන්න බැරිතරන් හරිම එක කොටසක් අප්‍රසන්න එක කොටසක් අපිරි සිදුයි ඒ කොටස වම්පයින් පාගලා දකුණු පයින් දිගාරනෝ එක පැත්තක් වම් පයින් පාගල දකුණු පයින් දිගාරනෝ කළ බලනො හොඳ කෑල්ලක් තියෙනවාදමකි කියලා බලලා ඒ හොඳ කොටස ඉරාගෙන ජන ආංය වගේ තමයි මේ වැඩ හොඳ නැති මිනිස්සු ඉන්නවා කට හොඳයින එහම භික්‍ෂූ ඉන්නවා කට හොඳයින අ වචනය හොඳ නිසා ඒකට ගෞරවයක් විදිහට ඒ එයින් ප්‍රයෝජන ගන්නවාට හොද නැති කොටසයින් කරලා ගන්න හොු බලන අපිට ඕක තේරෙනවා නං අපි සමාජයේ කොච්චර හොදින් ඉඳ ස්සා කරනවද කියලදැන් මේ හැම කෙනෙක් ගෙම හොද නරකද පැත්තක් ති. සෑම හොඳ මනුසක් ගාම දුරුල තාටික්කුත්තියෙනවා. සෑමු දුරුල මනුස්සෙක් ගාම හොඳරිකකුත් තියෙනම්. මේ රිදිකඩේ නරකටික අයින් කරලා හොඳටික ගත්තා පයින්පා කල බලලා හොදටිකගත් මිසන්දර උපමාවෙන් පැහැදිලි කරනවා එනම් යාගේ හොඳටිකාගේ කරලා එකෙන් ප්‍රෝජින ගන්ඩා අර නරකටිකත් එක ගැටෙන්ට කිහිල්ලා. ඔබත් සංසාර අතර මංගෙන්ට කරුණු හදාගණ්ඩ එපා කියලා. එවගේ ඇවැත්නි මිසාසනය ඇතැම් පුද්ජලය ඉන්නවා කට හොඳනෑ. න් කියනවා බොරු කියනවා හිස් වචන කියනවා හිත්තරි දෙෙන වචන කියනවා. හැබැයි කායික ක්‍රියා හොඳයි කයහරිම සංවරයි. බොහෝම සංවරකායයික හැසිරීම් තියනවා. එෙන සංගෝර කයක් තියන මේ භික්ෂුව මෙ සංගොර කයක් තියෙනවානේ. ඒ බව හිතලා අ වචචන කියනකොට ඇතිවෙන අකමැත්තා මත කරලදාම ගැටට යන්නන්නේ නෑ. ඒ වෙනුවෙන් ක්‍රෝධ කරන්ඩ යන්න නෑ. හරියට කිවතුන් මේ සෙවල ආදිය බැදිච්ච එ පිරිච්ච පොකුුණත් තියෙනවා පාසී රැදිිච්ච පොකුුණත් තියෙනවා මේ මහන්සි වෙලා දුර ගමන් ගැන මනුස්සෙක් න බොහෝම වහසයි බොහෝම වේස කර බවට පත්ච්ච මනුසයෙක් පිපාසයකුත් තියෙන වතුරු බොන්්ඩත් ඕනි ඒ මනුස්සේ පොකුණට බැහැලා අත්දකෙන් මේ පාස ආදිය සෙවලආදිය එටමට කරලා අදදකින් වතුර අරගෙන බීලයන්ඩ නවා. ආං එ වගේ තමයි කටේ තියෙන අවුල් ඇති කතා කරනේ ොද නෑ තමයි ටින් පිකො ති රිද හිමිනිසු න්වනේද. අපිට මිනිස්ු එපාවෙන්නේ කතා කරන විදිහයටට පින්වත්. මේ සමහරට හොඳ දෙයක් වුණත් කියන විදිහ දන්නේ නෑ. කටේ කෙටේරියක් තියාගන නොවගේ හරිම රලු අචන පාවිච්චි කරන. ඒ වගේම තමයි අපි හරි කරදරයි යොහේ කියව නො වැඩී. අනවස්සේ විදිහයට කරනවා. මේ වචන නිසා පිට කීදනෙ ගැන කරෝධ ඇති වෙලා තියෙනවද. පින්වත්න සමාජය තුළ සාමාන්‍ය සමාජි තුළ ගත්තත් බොහෝ ගැටුම් ඇතිවෙන්ඩ ප්‍රධානව කාරණයක් වෙලා තියෙනවා ඒ පුද්ගලගේ කටින් පිටවෙච්ච වචන. එතකොට වචන හොඳ නැතිවනාට කමක් නෑ. එයාගේ කායික ක්‍රියා හොඳයින. අර දේසෙවල් පාසසිටික අයින් කරලා වතුර ටික බොන්ඩ ලුවන්කම ලැබුණනේ මෙ මේ විදියට හිතලා ගලස්සන උපමාාවක්. යා කෙරෙහිතියෙන කරෝධය ගැටුම අතැල්ලාදාන එක දුරු කරලදානවා. යා හොඳයිනි යා බොහොම කායික සංගරය තියෙනෙකෙනෙක්න කියලා ප්‍රසාධ ජනීහිතක් ඇතිකර ගත් හම අකමැත්ත දුරුවවෙලායන. ඒවකීම තමයි ඇවැත්නි ඇතැම් භික්‍ෂූන් වහන්සේලා ඉන්නවා. කායිකක්‍රිය හොඳ නෑ වාචසක ක්‍රියත් හොඳනෑ. හැබැයිඉතින් වරින්වර මේ සමත විදර්ශනා භාවනාවන් ඉපදවීමට අවශ්‍ය කරන, මානසික ශික්ෂණය ලබාගන්න මානසිකව සංහරයි පින්වත්නී දැන්. හිත හොඳයි. යාට යාට තියෙනවා සමද විදර්ශනා භභාවනා කරල කරලා ලබාගන්න මානසික නෙවීම නං සිතදියුණු කරගණ්ඩු සාකරන කෙනෙක් ඒවෙනුවෙන් කැපවෙන කෙනෙක්. යම්යම් සිතෙහි සංසිඳී මැතිකරගණ්ඩ උත්සක වන කෙනෙක් හිත හොඳයිනේ කායිකෝ ආචසිකව අපි අසතුටු විදිහට වූ හැසරු නත් යහපත් කායික ක්‍රියා නැතිවඋනත්, යහපත් වාජසික ක්‍රියා නැතිඋනත්. මෙයග හිත හොඳයින කියන සංකල්පයෙන්. ඒ කාගේ කරලාර ක්‍රෝධය දුරු කරගත යුතුයි කියලා දේශනා කළ. හරිට කොයි වගේ දන්න අද. හරක්්ගි කුර තියෙනවනේ. ය හරක්ගි කුරටහම් මහපොලොවෙ හිට ලතියනෝ. හරක්ගි කුරසටහන් හිටිපු ඇංවල බොහොම වෙහෙස කාරීව ගමනක් යන මනුස්සෙක් දියහොයහොයා යනෝ. අර හරක් කුර සටහනක වතුරු පිරලති නවා. එයායට හිතන මෙන්න පොඩි සිදුලක් වුණත් කමක් නැහැ මෙතන වතුරොටිකත් තින මංක බොන්ඩ ඕනි කියලා. හැබේ මංවා ඇගිල්ලෙන් අරගෙන්න්න හරි භාජනයක් කරිදාලා බොන්්ඩ ගියොත් එක කැලබෙනවා. මොකද කරන්නේ අල්ලාන්නේ නැතුව දෙ දාන දෙේ වැලමිට බිම තියලා අ හරකෙ කොතුර බොනවා වගේ, කටින් ඇදල වතුරබීල යන්නන ොච්චර අමාර වැඩ ල් ලොකප කිරීම කරනවා. ආංය වගේ තමයි කායක්‍රියාත් හොඳ නැති වාචසෙ ක්‍රියාත් හොඳ නැති. එහෙත් මානසික සංවරයක් ලබාගෙන. මේ ප්‍රභාශෂර වූ සිතිවිලි ඇතිකරගගෙන ඉන්න පුද්ගලයක් ඉන්නවා. ආං ඒ ගැන හිතලා ඔහු කියර අපිරිසිදු වච්චන අපිරිසිදු ක්‍රියාව පිළිබඳවතියන. අසතුට කරෝධය දුරු කරගත යුතුයි කියලා දේශනා කරන බලන්න පෙන්වත්න්නේ. ඔබ එක කාරණාවට මිනිසු කියදන එක තරහ වෙල දෙක කාරණාවක්ති හැබයියාගේ යහපත් පැතිකොච්චරතිය නව ද මේකින් මේ දේශනාව කරන්නම පින්වත්තිද ලෝක අනිත් අයට සිද්ධ වෙන දේ ගැන හිතන්න මේ තමන්ට වනදේගනහිතරන්න. ඔබ අන්නයි කෙරේ කරෝධ සිතක් ඇතිකර ගැනීම හානිවෙන්නේ ඔබට ව ඔට නොදරනවා පින්ිවත් අපිට එක තේරෙන්නේ නිස කියන්නන්නේ මේ එවනුසරම පාඩමක්ක කියන්නවා මොහොද දෙදයක් කිව්ව මම ආයනංග පැත්ත පලාතයන්න රකව දහරරි තේරෙයි නොත් එයාට තේරෙනවා කියලා කිව්වට පින්වත්න ඒදිහා බලන්න ද්වේස සහගත හැඟීමන්නම් අපිටම තමයි තේරෙන්නේ. අපිටම තමයි පාඩමය ගෙන ගණ්ඩ වෙන්නේ. ඇවැත්න යමු පුද්ගලයක්කින්වා කායික සංවරයත් දුරුවලයකායකවත් අසංවරයි. වාචසිකවත් අසංවරයි. ඒ වගේම, හිතෙත් ප්‍රසාධ ජනකතත්ත්වයක් ය සමති දර්ශනා භාවනාවවලට සුදුසු මට්ටමක් ඇති කරගන්න නෑ. එහෙම එහම හොඳමටමක් හිතත් හොඳ නෑ එ ඉති ගන්න දෙය නෑන ේද හොම නැති කෙනෙක් නේද කටත් හොඳ නැත්තං අයත් හොඳ නැත්තං හිතත් හොඳ නැත්තං සංවර නැත්තං මි තුන්දුරම සංවර නැත්තං අයහන්න දෙයක් නෑන හැබැයි පින්මත් බුදුම කතාවක් කියනවන ඔහු පිළිබඳවත් ක්‍රෝධය අසත්තුට අප්‍රසාදය දුරු කළ යුතුයි කියල කොහම දෙක කරන්න සොඳර උපමාවක් කියනවා බොහෝම අපහස්විං ලෙඩ වෙලා පහසුවට පත්වවෙච්ච මනුසයකින්නවා මේ ආබාධ තියෙන මේ මනුස්සයා දුර පාරකට බහිනවා මෙ මනුස්‍යට ඉස්සරහටත් ගමගොඩා දුරයි. පිටි පස්සෙත් ගමගොඩා දුරයි. ඔහුට මගදි කෑම බීමුවත් හම්බෙන්න්නේෙ නෑ. බෙහ තක්වත් මඟදි ලබාගණ්ඩ බෑ. උදව් කරන්න කෙනෙකුත් නෑ. ගමට ගිහිල්ල එක්ක යන්න කෙනෙකුත් ගමට එක්රයි යන්න කෙනෙකුත් නෑ. මේ පාරට බැහැල්ල තනීටවත්යන්ට අඩුගාන කෙනෙක් පේල්ලවත් නෑ. ඔය අතරද. ඔහු යන්න පාරට බහිනව මනුස්සෙක්ට පාය ගමනක් යන්න. ඒ මනුසයා ඔහු පිළිබඳ කරුණාවක් ඇති කරගන්නවා. අනුකම්පාවක් ඇති කරගන්නවා. දයාවක් ඇති කරගන්නවා. මේ මනුස්‍යට කෑමක් කම්බෙරි මනං හොඳයි. මේ මනුසර උපස්සායක කම්ෙෙන නව හොඳයි බෙත්තිිකාම්ිනොනො හොඳ. වරුවරම යාවා ගමටේ කරං යනවනං හොඳදයි කියලයා හිතනෝ. ආංය වගේ තමයි මේ තුන්දොරම සංවරණැති කෙනෙක් වනත්. තුන්දොරම සංවරණැති කෙනෙක් වඋනත්. ඒ පුද්ගෙලයා කෙනෙක් කරුණාවපදවා ගන්න දයාව උපදවා ගන්න. මේ කායික දුෘෂ්චාරිතය අතෑරලා මේ වාචසික දුෘෂ්චාරිතය අතෑරලා මේ මානසික දුෘෂ්චාරිතය අතෑරලා මේ පුද්ගලයා හොඳ කෙනෙක් වෙනවා න හොඳයි කිය කල්පනා ක. බෙන මොනවත් නිසා නෙමෙයි. ඔහු මරනින් මත්තේ ඉතාම බිහිසුුණ වූ නිරට වැටිනවා අනේ ඔහු නිරට වැ නැත්තං හොඳයි කියලා ඒ පුද්ගලයා කෙන තිෙන අප්‍රසන්න හැඟීම යැටුම්කාරී හැඟීම, ක්‍රෝධ ජනක සිතිවිල්ල දුරු කරගන්නවා කියල දේශනා කලා. පේනවනේද. හොන්ඳම තිමිනිහෙක්වත් අපාගත වෙනට කැමතින හොඳමන තිිනි හෙක්වත් අපාගත වෙනට කැමතින මිනිසුන් කියනේද ඔවම් බලන්නකෝ. මනන්යට මුුත් කරන්න යන්නෑ වනට ආපායම තමයි යන්ඩඉන්නේ. කෙලමිනිසු කියනවා දැන්ටම අපායට පාර කපාගෙන ඇත්තේ. ඒක අ යටහිතේ කියන හෝ අපයටනවා හොඳයි කියලා. පින්වත්න එහම තමන්ගේ පරම සතුරාටවත් අපාගත වෙලා දුක්විඳන්න වුනුත් ඔහුගේ ඔහුගේ තින් අවබෝධයනිසා හුකරන හතුරුකංවල ප්‍රතිඵලයක් ලෙස හු අපාගත වෙන කියලා දැනුණුත්. ඔහු එයින්ගලවාගැනීම සඳහාධ වේරිය කරනවා සත්පුරුෂයා. පින්වති භාගතුන් වහන්සේ. භික්ෂූන්ට උපදෙස්වන්නා. මේමි සිල්ලොතුන්ට කොනෝතුන්ට දොස් කියලා ඇතැම්මයි අකුසල් පුරුව ගන්න. අං ඒට පරහධනයක වක්වන්න ොච්චර වැඩ කලාද.ඒට පාවරන්න කොච්චර වැඩ කලාද ඒයට අනුකම්පාාවෙන්. එහ නරක කෙනෙක් පත් අපාගත වෙනට කැම්ති නෑ. දුක්දිනට කැමතිනෑ. අංහෙම හිතල මෙත් සිතක් ඇතිකර ගත්හම.ඒ නරකයි කියල මිනිස්සු නංකරංඉන්න අය සම්බන්ධයෙන් හිතේ ඇති වෙන ක්‍රෝදය වෙනමට අනුකම්පාවක් ජනිත වඩටගන්න පවත් මේ මේක ගෙදර ජීවිතේ මේක පන්තිකාමරේ මේක ඔබ වැඩ කරන ආයතනේ මේ ඕනෑම තැන ක්‍රියාප්ම කරන්න පුළංකයක්. පින්වත් ඇතැම් විට මේ අකම ඇත්ත කියන එක පහළවෙන්න මට්ටමට සමහර මොනගහහියිම් අපට සිද්ධවෙන්න පුළුවන් පූර්ුව සංසාර ගනු දෙෙනකට අදාළව අපික තේරුම් ගන්නේ නැතුව නිර පරාධ මේේ මනුස්්‍යයාේ මට බනිිවානය කියලා ප්‍රතිචාර දක්වන්න ගිහිල්ලා. මතු සංසාරටත් නැවත බඳවාය මොනගස්ස ගන්න කරුණු හදාගන්න කොමෝනත්. බඳු පුද්ගලයන් දිහා අනුකම්පාවෙන් බලලා ඔහු පවා අපයෙන් ගැලවෙනවනම් හොඳයි කියන හිතන මට්ට මේ හිතක් ඇති කර ගන්න භාග්‍යතුන් වහන්සේ අපට උප දෙස්සෙන බව මසාරපුත්‍යයන් වහන්සේ දේශනාවෙන් පැහැදිලි ඒ වගේම තමයි ඇවැත්නි මේ අයාතර ඉන්න පුළුවන් මේ කායිකවත් බොහොම හොඳ හැසිරීම් තියෙන වාචසිකවත් හොඳ හැසිරීම් තියෙන ඒවගේ සිතත් බොහොම සංවර කරගත් ඒ වගේ පුද්ගලයා කෙරෙහිත් ගැටුම ක්‍රෝධය ඇති කරගන්න හොඳ නෑ. තුරු කළ යුතුයි තස්මින් පුද්ගලේ ආඝාතෝ පටිවිනේ ත බෝ කොේ වගේ දන්න අද. බොහොම ප්‍රසන්න වෙච්ච වතුරතියන බො මිහිරිවෙච්ච වතුර තියන සිල් වෙච්ච වතුරතියෙන සුදු වැලිතලා තියෙන බොහොම සිතත ඇද ගන්නාසුළු ලස්සන ලස්සන ගස් කොළං වලින් ගැවසිච්ච පොකුුණක් තියෙනවා. බොම වේස කරව ගමන් ඇවිදින මනුස්සෙක් මෙතෙන්ට ඇවිල්ල පිපාසිතව වතුරබන්න පොකුණට බැහැල නාල ජලේ පානය කරලා ගොඩෑවිල්ල ඒ ගස් යටම ඉදගෙන ඒ ගස් යටම නිදාගෙනත්තින්නවා. ආං ඒ වගේ. කයින් වචනයෙන් සිතින් පිරිසුදු කටයුතු කරන්න සංවරව ඉන්න එබන්ඳ පුද්ගලයකින්න වනං ආ ඒවා මැනිහි කරලා සතුටත් උපදවාගෙන කොච්චන හොඳයිද කියලා තලා ප්‍රසංසාජානක හැඟීමෙන් යුක්තව ඔහු පිළිබඳ ඇති කරගතේුතු මෙත් සිතමිසක. පටික සම්පයුක්ත ගැටුම් සාගත හැඟීමක් ඇති නොකර ගත යුතුයි කියල දේශනා කලා. මෙනි මේ විදිහයට හිතන්න පුළුවන්නන් භික්‍ෂූන් වහන්සේලාට උපදින ක්‍රෝධය සියලු ආකාරයෙන් දුරු කරන්න පුළුවන් කියලා. දුරු කළ යුතුයි කියලා එදා සාරරි පුෘත්‍යයන් වන්ේ භික්‍ෂූන් වන්සේලට දේශනා ක.